අයිබුවන් මම නීදගඥාමිලෙකොට හවත්ව සභහපති පිපස්ටු මෝර්රෝ සංවිධානය. දීර්ග නිමාඩුවකට පස්සේ පෞුග දවස්වල මේ රටේ කතාබහට ලක්වෙච්ච මාතෘකාව තමයි මේ දේශීය ණය ප්‍රතිවවගත කරණය එම නැතන් ආණ්ඩුවඒකට නමක් දීලා තිබුණා ස්වෙච්චා ණය ප්‍රශස්ත කරණය කියන කාරණාව. ආණ්ඩුව දිගින් දිගටම කියන සහ කිව්ව කතාව තමයි මේ ගෙනේන ලද ප්‍රශස්ත කරණය හෝ ප්‍රතිව්ුව ගත කරණය තුළින් මේ රටේ ආර්ථිකයටවත් මේ රටේ බැංකුපද්ධතියටවත් මේ රටේ EපF එකටවත් සිද්ධ වෙන්නේ නෑ කියන කාරණාව. රටේ පුරවැසියන් විදිහට එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ කිසිම දෙයක් වෙන්න නැති කිසිම හානියක් නැති. මේ වගේ යෝජනාව මේ වගේ ප්‍රතිසංස්කරණයක් ප්‍රතිවිහුවගත කිරීමක් මොකටද මේ ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ. ඇයි ආණ්ඩුව එක ගේන්නේ කියලා. ඇත්තටම ආණ්ඩුව පැත්තෙන් එෙන කතාවක් තමයි මේ ආණ්ඩුවට විරුද්ධ මත දරණය සමාජ ක්‍රියාකාරිකයි. විරුද්ධ පක්ෂය මේ බොරු බිල්ලෙක් මවන්ඩ හදනවා බොරු බිල්ලෙක් මවලා මේ රට තුළ අනවශ්‍ය කැලඹීම අනවශ්‍ය කලබලයක් ඇති කරන්න උත්සාහ කරනවා කියලා. අපි බලමු ඇත්තට එක එහෙමද කියන කාරණාව. ආණ්ඩු එක පැත්තකින් කියනවා මේ කිසිම හානියක් නැති බොහොම අහිංසක. ශස්ත කරනයට තමයි අපි යන්නේ කියලා. ඉති එහෙම කියන ගමන් ආ්ඩුව මේරටේ දවස් පහක් නිවාඩු දාලා බැංකු අහල බැංකු පද්ධතිය නිවාඩු යවල පාර්ලිමේන්තුවත් සෙනසුරාද ඉරිදා වැඩකරන තත්ත්වයට පත්කරනවා කියලා ප්‍රකාශ කරගෙන මේ කාරණාව බිල්ලෙක් බවට පත් කරන්නේ කෞුද. කාරණාව බිල්ලෙක් බවට පත් කරන්නේ මේ ආණ්ඩුව විසි. එහෙම කරලා අවසානයේ අපි දැක්කා කිසිම හරයක් නැති රටේ හෙට දවස ගැන කිසිම සැලැස්මක් නැති මේ කරන්්ඩ යනදේ ගැන කිසිම අවබෝධයක් නැති වාචාල දේශපාලග්ඥයින්ගේ වාකුවමාරුවලින් අවසන්වෙච්ච පාර්ලිමේන්තු සැසියකින් පස්සේ. හැමෝම බයි බායි කියලා මේක සම්මත කරලා යන්න ගියා අපි දන්නවා. මේ ආණ්ඩුවට ඕන වනේ මේකට අනවශ්‍ය අවධානයක් අනව්‍ය කැලඹීමක් සමාජය තුළ ඇති කරලා හැබැයි ඔය මොන ප්‍රශ්නයාවත් බලන්ඩ ආ්ඩුව කාටවත් හානියක්වෙන්න නැතුව මේ බැංකුපද්ධටේ රත යන්නේ නැතුව EPEටF එකට හානික් නොකරම වැඩේ කරා කියලා ආණ්ඩුවට අතහූම හෝදගන්න තමයි අවශ්‍ය වනේ. නමුත් රටේ මිනිස්සු විදිහට මේ ආණ්ඩුව පෙන්නල දෙන දේවල් එම නැත්තං ආණ්ඩුව මිනිසුන් අරගෙනයන්ට හදන මේ වංචනික ගමන් මගෙන් එහාට ගිහිල්ලා අපි මේ ගැන හිතන් ඕන. අද අපිට ර. නය ප්‍රතිව්ව ගත කරනයක් හෝ ප්‍රසස්ත කරනයක් ඇයි රටට අවශ්‍ය වනේ. මේ රටේ මේ විශාල ණයකන්දක් ගොට ගැහුණේ ඇයි කාග වරදිින්ද. අද ආණ්ඩුව උත්සා කරනවා අපි දැක රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කියනවා මේක කරේ නැත්තං ආයයේ පෝලිින් ඇතිවෙයිලු. මේක කරේ නැත්තං ආය ලයිට්ටික කැපේලු. ැ කරේ නැත්තං අයි රට කඩාගෙන වැටේලු එතකොට අපි රනිල් වික්‍රම සිංහලගෙන් අහනවා දැ මේ යෝජනාව සම්මත කරගත්තා ඉන් පස්සේ හෙට ඉඳලා මේ රටට මාර කාලයක් උදාවෙන වද කියන කාරනාව මොකද අපට ප්‍රශ්නයක් තියනවා මේ රට මේ තත්වට ඇදලදාපු මේසා විශාල නය කඳක් ඉස්සරහා රට දනගස්සපු ඒ කාලකන්නේ කළමනාකාරයක් කාරිත්වයක් නැති ඒ අවස්ථාවාදී දූෂිත තේස පාලදඥෝ රාජ්‍ය නිලධාරීින් එහෙම්මම ඉද්දි මේ කරන ප්‍රතිසංස්කරණයන් මේ කරන පැලැස්තර තුළෙන් මේ රට වෙනස්වෙයිද කියන කාරනාව අද මේ නය පවි්වගත කරණය ගැන අදහස් දක්වන්නේ මේ රටේ ආර්ථික ඝාතකෝ ආර්ථික මේ තැත්වට කඩාගෙන වට්ටපු. මේ රටේ ජනජීවිතය අවුල් කරපු අන්තිම ඩොලරේනෝත් තමන්ගේ ගජමිතුරන්ගේ අයටටික බේරගත්ත ඒ ආර්ථික ගාතකයෝ කියලා ලෝකෙ ලේබල් කරපු ආර්ථික ගාතකයෝ එහෙම්ම ආරක්ෂිතව සුරක්ෂිතව තමන්ගේ ජීවිත ගතකරද්දි. ඒ අය විසිම්ම ගේන මේ යෝජනා විසින්ට. මේ රට සුකිත මුදිත රටක් ක්‍රාවි කියන බලාපොරොත්තුව මේ රටේ මිනිස්සුන්ට ඇති කරගන්න පුළුවන්ද. මේ අය උත්සාහ කරනවා හරි අපි බැංකුපද්ධතියට අතතිබ්බේ නෑ? අපි අතතිබ්බේ EPF එකට EDF එකට විතරයි ඒකෙත් ලොකු සංසිද්ධයක් මේකට වෙන්නෙ නෑ කියන කාරණාව. අපි නං කියන්නේ මේක බැංකුපද්ධතියට අතතිබ්බත්. EIPF එකට ඊටF එකට අතතිබ්බත් මේ තීන්දු තීරණ ගන්න මිනිස්සුන්ට ඒ දේවල්වලට මුුණදේඋනත් හැඟීමක් ගානක් අවශ්‍යතාවයක් මේවල හොඳ තත්ත්වයක් ඇතිකර ගැනීමේ වුවමනාවක් නෑ කියන කාරණාව. මොකද අපි දන්නවා. ඔය පාර්ලිමේන්තුව තුළ දහතට අත උත්සපු මිනිස්සු දහටටත් අත ඉස්වා. ඒත් දහාටට අත උත්සලා. ඊට පස්සෙේ ආපු සංචෝධනටිකටත් අතඉස්වා. එතා ඔය කෘෂිකර්ම ප්‍රතිපත්තිය පොහොර ප්‍රතිපත්තිය ගේනකොට ඒක හොඳයි කියපු මිනිස්සූ අද ඒකට බයිනවා. ඔය පාර්ලිමේන්තුව තුළ අතඉස්සෙන්ඩ ඒ අයට තියෙන්දෝන එකම එක නිර්ණායකයයි. ඒ තමයි ඒ අයිගේ ජඩ දේශපාලනය ඒ අගේ ජඩ දේශපාලන අනාගතය ඒ අයට සුරා කණ්ඩ පුළුවන් රටක්. මේ තුළ ඇතිකර ගැනීම කියන කාරණාව පමණයි. ඔය දෙසිය විසි දෙකක් එදා අත උත්සලා ඕකට චන්දෙදුන්නේ. මේ රටට හොඳ අනාගතයක් ඇතිවෙයි කියන පරමාර්ථයෙන් නෙවෙයි කියන කාරණාව බෝම පැහැදිලි මොකද හැම වෙලාවෙම බලන්නේ පවතින දහරාව තුළ එන ඕනම දේකට අත උත්සලා තමන්ගේ බලය තමන්ගේ දූරේ බලතලටික ආරක්‍ෂා කරගන්න එක. රනිල් වික්‍රමසිංහ ඔය පුටුවට පත්වෙන්නේ. මේ රට ගැන හිතලා නෙමෙයි ඒ වෙලාවේ. මේ රටේ මිනිස්සු බලය අතහැරලා යද කියලා බල කරන වෙලාවේ. ඒ දේශපාලන නඩයට ඕන වනා තමන්ට ආරක්ෂාවඩ පුළුවන් ආරක්ෂකයක් ගෙනල්ල තන හිට ඉඳගන්න. අන්න ඒ අරමුණෙන් අත උත්සපු. ඒ දේශපාලන නඩය ඒ ක්‍රමය අදටත් ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් මේ රටේ මිනිස්සුන්ට හිතන්න දෙයක් තියෙනවා. අපිට පුළුවන්ද අටපහ වැඩ කරලා. අත හෝදගෙන ඒමනතන් අපි ආරක්ෂිතයි කියලා හිතන රටක් විදිහට මේ රටේ ජීවත් වෙන්න. ලෝකයේ රටවල් තියෙනවා අටපහ හරි තමන් කරන රැකියාව කරලා දෙයනේ කියලා ගෙදර ඇවිල්ලා ජීවත්වෙන්න පුළුවන් රටවල් තිෙනවා මොකද ඒ ටවල්වල ඉන්නවා පාලකයෝ කියලා කොට්ටසියක් ඒ රටවල් ආරක්ෂා කරගෙන ඒ රටවල්වලට අවශ්‍ය ප්‍රතිපත්ති හදාගෙන ඒ රටවල් නියම මාර්ගය ගෙනියන. නමුත් අද අපේ රටට වෙලා තියෙන්නේ අපි අටපහ වැඩකරලා ගෙදරාවට පස්සේ. අපි හම්බ කරලා ඉතුරු කරලා මේ රට දෙන ධනය මේ රටේ පාලකෝ. ටු හිටු ඇට හොරා කනවා කොමිස් ගානවා දූෂණය කරනවා මේ රටේ කරල්ලා ඒ පාලකයෝ අන්තීමට කියනවා දැම්ම නයකන්දක් තියනවා මේක ගෙවන්ඩ උඹලගේ ඊටF එකකද දෙන්නඩ බැයිනම් උඹලගේ අනිත් ආදායම් වලින් බදු ගවන්්ඩ බැරිනංම් මොකක්ද අපිට කරන්්ඩ කියන්නේ කියන කාරණනාව රනිල් වික්‍රම සිංහල හැම දාමහන්න හරි මේ ක්‍රමය නැත්තං මේක විසඳගන්න ඕන ක්‍රමය අපට කියන්න කියන කාරණාව අපි රනිල් වික්‍රම සිංහලගෙන් පෙරලා හනවා මේ රටවල් බංකොලොත් බවට ප්‍රකාශ වනේ මේ රටේ මිනිස්සුන්ගේ වැරදිින්ද. මේ රටවල් ලෝකෙට බිල්ියන ගන නැය වුනේ මේ රටේ මිනිස්සුන්ගේ වරදිින්ද. නෑ අද රනිල් වික්‍රම සිංහල මැරිල ඉපදුනා වගේ කතා කරන හැබැ රනිල් වික්‍රම සිංහලට මතක නෑ රනිල් වික්‍රම සිංහ කියල චරිතයට අද අමතක වෙලා තියෙනවා මේ රටේ නය ප්‍රමාණයෙන් සීයට විසිපහකට වඩා එයාගේ දූරකාලයන් තුළ එයා අගමැති වගේ වශයෙන්ම එයා වෙනත් දූරයන් දරණ කාලය තුළ මේ රටේ ගොඩ ගහපු නයකන්ද කියන්නේ එක. හැබැයි අද එයා කතා කරන්නේ මේ වනොකරොත් රටකඩා වැටෙන්නේ මිනිස්සුන්ගේ වැරදින් වගේ කියලා. මේ රටේ මිනිස්සුන්ට ඇැලි වගකීමක් තියනවා මේ දේවල් සම්බන්ධයෙන් කතා කරන්ඩ මේ සම්බන්ධයෙන් අවදිවෙන්ඩ දැන් අද වෙනකොට මේ රටේ පොලිස්පතිදූර්රය සඳහා මොකක්ද වෙන්නේ කවුද පත් වෙන්න කියන කාරණාව රට තුළ රික්තකයක්. රටේ මිනිස්සු විදියට අපිට ප්‍රශ්නයක් තියනවා දැන් අවුරුදු එකසිය ගානක් පොලිස්. සේවය ගැන සංවත්සර සමරපු පොලිසියට තමන්ගේ පොලිස්පතිවරයා විදිට පත්කරගන්න සුදුසු පුද්ගලේ නිලධාරියෙක් නැද්ද කියන කාරණාව නෑ ඒ ඒම නෙමෙයි. අද මේ ආණ්ඩුවට රාජපක්ෂ රැජීමයට තියනවා සැලැස්මක් එතන්ට පත්කරගත යුතු පුද්ගලයා කවුද කියන කාරණාව සම්බන්ධයක්. නමුත්. ඒ කරගන්න විදික් වෙලා විදියක්ක් නෑ අපි දැක්ක පහුගිය දවස් වෙන ොට. අති ගරු කාදිනල්ලුන් වන්සේ පවා. රජුව ජනාජිපතිවරය ආමන්ත්‍රණය කරලා තියනවා. දූෂිතයින් ඒ වගේම තමන්ගේ දූර් කාලය තුළ පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයන් වලක්වා ගන්ඩ බැරිවෙච්ච. බුද්ධච්ච බුද්ති. අංශ අධ්‍යක්ෂකවරු මේ කොළඹ පාරව හිටපු ජේෂ්ඨ පොලිස්පතිවරුන්ට මේ වදෙන්්ඩෙපා කියන කාරණාව. බොහොම සාධාරණයි. අද මේ රටට මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. හැමදාම සුදුස්සන් වෙනුවට දඩ බල්ලන් දෙන ඕනම අනකට ඕනම ජඩවැඩක් මැන බලු වැඩක් කරන්න පුුවන්. මිනිස්සුවේ පුටුවලට පත් කරගත්ය අපි දන්නවා දැන් පාස්කු ප්‍රහාරය රටේ ආරක්ෂාව අනතුරේ කියලා. මේ රටේ ජනාධිපතිවරයක් පත්කරලා මේ රට විනාස කරගත්තා. පහුගේ දවසල අපි දකිනවා මාධ්‍ය ඔස්සේ යම් යම් ජවනිකා රඟ දැක්වෙනවා. සමර පුද්ගල ඇවිල්ල කිය නව රට හැම තැනම මෙන්න ගාතන රැල්ලක් යනවා උදේ ඉඳලා. රෝත්තිටි බලපුුවම උදේටත් මරල්ලා හවසටත් මල්ල රෑටත් මරලා. දැ මේවා පෙන්නලා කියනවා මේවා වලක්වන්න පුළුවන් අහවලා පත් කරන්ඩ. මේ වලක්වන්න පුළුවන්, අහවලාගේන්න කියන කණ්ඩායම් අද තැන්තැන්වලගි හිල්ලා. අර පාස්කු ප්‍රහාරය වගේ ජමනිකාවන් රඟදක්වට මට්ටමට ඇවිල්ලා තියනවා. මොකද අපි දන්නවා මහයුම් හිටගෙන කරනකොට පොඩිියවුම්. ඩ පැන කන කියලා කතාවක් තියනවා මකොද ජනාධපතිදුරට එහම මාතෘ අහාගෙන එඩ පුලුවන්න්න පොලිස්පතිදූරයටට මෙහෙම එඩ බැරිද කියලා සමහරවෙලාවට සමහරු හිතනව ඇති. මං හිතනවා රනිල් වික්‍රමසිංහ මුන්න වැරැද්ද කරත්. ඒ ඒ අපරාධයනම් මේ රටට කරන එකක් නෑ කියන එක. දැ තවත් ප්‍රශ්නයක්. රටේ නය ප්‍රතිවෝ ගත කරණය කරන්න වෙනවා. රට බංගොලොත් වෙලා සැත්තැම්බර් වෙනොට ඔක්තෝම්බර් වෙනකොටවය ඒවයින් එලියට එනවා කියලා රනිල් වික්‍රම සිංහල කියනවා. නමුත් අද මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා රෝහල්වල බෙහෙට්ටිකනෑ. රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එහෙම තියෙන රටක සෞඛ්‍ය සේත්‍රය සම්බන්ධයෙන් දැඩි බරපතල චෝදනා එල්ල වෙනකොට. අපි දකිනවා. මේ වෙන කොට සෞඛ්‍යශේශ්‍රයෙන් එන පුවත තමයි අර වැරදිබෙහෙත්හෝ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙනල්ල ඇස්වල ප්‍රශ්නඇතිවෙච්ච අන්දවෙච්ච ඒ රෝගීන් සඳහා වන්දිගෙවනුවලු. දැන් රටේ බෙහෙත්කෙන්න්ට වෙනම විය දං කරනවා. ඒ බේත් බාලනිසා ඒවලින් බලපෑමට ලක් වෙන රෝගීන්ට ප්‍රතිකායේ මේ වන්දි වශයෙන් වෙනම වියදංකරන්ඩ වෙනවා. එතෝට අපි අහනවා. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දරාවලිය ගත්තම මේසයක් පුටුවක් එන්න තක් පෙත්තක් ගානය අධ්‍යක්ෂකවරු ඉන්නවා. කට්ට ඇරියොත් හත්තර වටේ කෙබර ගහන ඇමතිවරයෙක්කි ඉන්නවා. පම්පෝරිගාන ලේකම්වරු ඉන්නවා. ඒ ඉද්දදි මේ රටේ ගේන බෙහෙත්වලටත් අපි වියදං කරන්න ඕන. ඒ බෙහෙත් වැරදුනාම ඒවලින් විපතල වෙන අපේ මිනිස්සුන්ට වන්දිගේ ව්ඩත් අපි අපේ මුදල් මේ බදු මුදල් වැය කරන්න ඕන මේ දේවල් කරඩ රටට සෞඛ්‍ය ඇමතිවරයෙක් ඕනද. මේ රටේ මේ විතිහට වැරදි තීන් දුගන්න අමාත්‍යංශ නිලධාරින් ඕනද. මේ හැම බරක්ම, සා බැරවෙන්නේ අපේ ජීවිතවලට. අද වෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක තැන නැවතිලා. ගෙයක් හ හදාන්න හිතාගෙනඉන්න මිනිස්සුන්ට අද ගෙයක් හදාගන්න බෑ. අලුතෙන් වාහනයක් ගන්න හිතාගෙනන්න මිනිස්සුන්ට වාහනයක් ගන්න විදිහක් නෑ. අද රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න තරුණට මේ රටේ තෘප්තිමත් රැකියාවක් ලබා ගඩ විදිහක් නෑ. රටේ සියලුදේ අහිමිවෙමින් යනවා. දැන් අපි දැක්කා. මේ රට හැරදාලා යන එහෙම නැත්තං මේ රටෙන් ඉවතට යන ගොඩක් වටිනා දේවල් අතර පෞ්ගේ සති අපි දැක්කා මේ රටට ප්‍රධානයක් විදිට ලැබිලා තිබුණු අර මුතුරාජ කියන හස්තිය මේ රටෙන් ඉවතට යනවා මේ රට රැගෙන යනවා. ඒ වගේම පෞුග දවස්වල. මේ රටේ ගුවන් තොටු පොළ පාවිච්චි කරලා මේ රට ගොඩගන්න හිටපු. මේ රට වෙනුවේ. වැඩ කරඩ හිටපු මේ රටට සම්පතක් වෙච්ච ගොඩක් විශේසඥ වෛද්‍යවරු ඉංජිනේරුවරු නීතිග්ඥෝ. මේ ආකාරයෙන් විවිධ ශේෂස්ත්‍රයන් වල වූ ප්‍රවීණයන් මේ රට දාලගියා. මේ රටේ අනාගතය ඉදිරියට ගෙනියන්න ඉන්න තරුණ පරම්පරාව මේ රට දාලගියා. මේ ආකාරයට මේසා විශාල විනාසයක් සිත්්ත කරන මේ පාලකයින් අද කොතනද ඉන්නේ. අද මේ රටේ මහජනතාව ඉතාමත් දරිද්‍රතාවේ පහලටම කඩා වැටිල තියෙනවා. නමුත් පාලකයින්ට ඒ ප්‍රශ්න වගේ වගක් නෑ ඔවුගේ ජීවිතවල කිසිම වෙනසක් සිද්ධ වෙලා නෑ. දෙැ අපි දකිනො තවත් නාට්‍යිය. සමෘදය වෙනුවට. අස්වැසුම ගෙනල්ල අර්බුතයක් නිර්මාණය කරලා හෙට දවසේ රනිල් වික්‍රමසිංහ රබින් හුඩ බවට පත්වෙනවා ඒ තමයි වෙනනාට්‍යි අවසානය. සමෘර්තිය හරහා කරන්න තිබුණු දේ මේ අස්වැසුම කියලා අවුල් ජාලයක් ඇති කරලා. හෙට නිද්ධ වෙනකොට මේ ප්‍රශ්නය තව බැෑරුම්වෙඩ දීලා මිනිසුප පාරට බෑල කෑ ගහනතත් වෙට ාවයින් පසේ රනිල් විික්ටම ංහ කියාව ඔය පුටුවේ ඉඳගෙන ය සියල්ලන්ටම සියල්ල දෙන්න. කදයාගේ ක්කවෙ වන්න ේ යන්නන්නේ දයා දේ මස ේ රටේ ජන වි ාන ගොඩ නැගි තිෙන්නේෙ හන්දිවලට ඇවිල්ල රනිල් වික්‍රම සිංහගේ පින්තුරතියාගෙන රබංගහල කිරිබත් කන්න එහෙම පිරිසක් මේ රටේ ඉන්නවා. එක නිසා තමයි මේ රටට මෙහම වෙලා තියෙන්නේ ඉතින් ඔයි රනිල් වික්‍රමසිංහල ඔයයි ලන පිටපත් බොහම පරණයි. ඔය ගොනාා හැරෙනකොට කියෝගන්න පුළුවන් මේන්න පොල් පැලට තමයි කියන කාරණාව. ඉතින් රනිල් වික්‍රම සිංහලට. මේ රට හදන්ඩ අවංක උත්සාහයක් නෑ කියන කාරණාව බොහොම පැහැදිලි. රනිල් වික්‍රම සිංහලට ඕන එළඹෙන චන්දයකට අවශ්‍ය ඒ ප්‍රචාරණ වැඩපිළිවල කරගෙන. චන්දය ඉලක්ක කරගත්ත ඒ වැඩසටහන් වලට ගිල්ලා චන්දයෙන් ඒ හාට ජනතාවට සිද්ධ වෙනවා අවුරුදු පහක්ද හතරක් ද බලාගෙන ඉන්න මේ පාලකෝ නටන නාඩග. ඒකයි රනිල් වික්‍රම සිංහලා විකාශ අධිකාරී පනත් වගේ පනත් ගන්නේ. මේ රටේ මිනිස්සු ප්‍රශ්ණ වෙනුවෙන් එලියට බැස්සොත් මර්ධනය කරන්න. මිනිස්සුන්ගේ ප්‍රශ්න ස්වාධීනව එඩිතරව කතා කරන මාධ්‍යායතන මර්ධනය කරන්න. මොකොද අපි දන්නවා විකාශන අධිකාරී පනත හරහා මේ රටේ මාධ්‍යයතනවලට වෙනවා. ඒ අධිකාරිය ඉස්සරා ගේල්ල ධනින් වැටෙන්ට ඒ අවශ්‍ය බලපත්‍රය ලබාගන්න අන්න එතකොට තමයි රනිල් වික්‍රම සිංහල මේ අටෝගත්ත විකාශන අධිකාරී පනත්ත හරහා ගොඩනැගපු ඒ කොමිසම් වලට හැකියාව ලැබෙන්නේ තෝරල බේරලා තමන්ට ඕන මාධ්‍යයතනවලට තමන්ට ඕන ඒ ආයතනවලට රැකෙන්ඩඇරලා අනිදදේවල් ටික වහගන්න එක බෝම පැදිලි අපි දන්නවා. මේ ටේ අභහග්‍ය තමයි ඕනම වියසනයක් තුළ මේ කාලකන්නේ. දේශ පාලගඥ උන්වටයින්න ව්‍යාපාරික පිරිිස රැකෙනවා. අපි දැක්කා. මේ පහුගේ දවස්වල පාර්ලිමේන්තුව තුළ දුන් ඇතිවෙච්ච විවාදවල ප්‍රශ්නගත කරනවා. මේසා ප්‍රශ්නගත යෝජනාවලයක් එන වෙලාවේ කොහොමද පෞද්ගලික බැංකුවක කොටස් මේ රටේ රජයට හිත ඇති ව්‍යාපාරිිකෙක් මලට ගන්න කියන කාරනාව ඇත්තනට රටේ පුරුවවැැසිය විදියටට අපිට ප්‍රශ්නයක් රටේ මිනිස්ස දැෙන හිටියෙන් නෑ මේ යෝජනාවේ බර ගැඹුර නමුත්. ඒ අවිනිශ්‍යත තත්ත්වයක් තුළ මේ රටේ ව්‍යාපාරිකයෙක් පෙළඹෙනවා මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක සවිශාල කොටස් ප්‍රමාණයක් මිලටගන්න අපි දන්නවා. බැදුකරේ හර හසිද වනත්වෝක තමයි. මේ රටේ දක් කන හැමවස්ථාව දදිම ව්‍යපාරිකය ඒ බහන්ඩ රැස්කරගන්නවා ඊටසේ ද්ධෙන් පසෙේ කළුගඩ මිටේවා විකුුණවා. එතකොට අපට සැකයක් තියෙනවා මේ තොරතුරු එල්ියට කියියෙන් නිසාද මේ ආකාරය හැසිරෙන්නේ මොකද ඕනෙම වියසනයක් තුළ එක සුනාමිය වේවා. ඒ කුරෝනාවේවා ඕනම වියසනයක් තුළ ඒක හම්බ කරගත්ත ව්‍යාපාරික ප්‍රජාවක් මේ රට තුළ හිටියා. මේ රටේ මනිසු ඉදිරයේ ප්‍ර්නයක් තියෙනවා. තව දුරටත් අට පහ වැඩගරලා මේ පාලකයෝ මේ රට හදාවි කියලා මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවනක් අපිට කියන්න තියන්නේ ඒම හිතන රටකටසා එහෙම මිනිස්සුන්ට අබසරණයි කියන කාරණාව ත තමන්ගේ අයිතින් වෙනුවෙන් තමන්ගේ රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ට කල හැකි ක්‍රියාකාරී ුරන්න මේ රටේ මිනිසුන්ට වගගේ මක්තියනවා ස්තුූතියි. මම නීති්‍ය මනෝල්ජනානයක්කාර කැඳුම්කරු පිපල්ස් ටතුමෝර සංවිධානය. මහිතන්නේ දවස් පහක් රට යම් විචිකිච්චාවකින් බලාගෙන හිටියා මේ අය ප්‍රශස්තිී කරණය කියන්නේ මොකක්ද. එම නැත්තං නය ප්‍රතිවෝගත කරණය කියන්නේ මොකක්දද. ආ් . බැංකුත් වහලා කොටස්වෙලදබොලත් වහලා ආණ්ඩුව මකටද මේ එඩ ලෑස්ති වෙන්නේ. කියන විචිකිච්චාව සැකය සංකාව මේ රට තුළ පහුගේ කාලයපුරාම අි දැක්ක තියන. එත මේ ඉතිහාසේ පලවෙනි වතාවට පාලිමෙන්තුේ ජේෂ්ටයෝකයපු විදිහට ඉතිහාසේ පළවෙනි වතාවට තමයි සතියන්තයකදී සතියන්තයකදී මේ පලිේතු ැවාවරයක් විශේෂෙන් පාලිමේතු ඇැසීමක් හැඳවලා මෙවැනි යෝජනාවක් ගනල්ලා ඒ සම්බන්ධෙන් විවාදයක් කරලා මේ විවාදයේ එදාම චන්ද විමසීමකට ලක් කරලා කටයුතු කරේ. එතිම අපි දැක්ක විපක්ෂයේ බොහෝදරෙට්ට කතා කරන්න අවස්ථාව ලබා නොදී මේ චන්ද විමසීම කරන්න කතානායකතුමාට බොහෝම ලොකු ඕනකමක් තිබ්බා දැඩි අවශ්‍යතාවයක් කතාානායකරයට තිබ්බා. දැන් අපි එක දෙයක් කියන. ඒ තමයි මේ රට වැටිලයින්න ආර්ථික මරවගුල අනුව. දේශී වශයෙන් ණය ප්‍රශස්තිී කරනයක් එමනත්ම් ප්‍රතිවෝගත කරනයක් කිරීම සිද්ධ විය යුතුයි තමයි කියන කොටසට අපි එකඟයි. අපි එකගයි. ොඒ කොටස පිළිගන්න ඕනේ අපි රටක් විදියට බංකොලො රටක්. අපි රටක් විදියට බාණ්ඩාගාරය දිච්ච රටක් අපි රටක් විදිහට බෙලෙක්කයක් කරන්න ලෝකෙ රටවල් වට රාජ්‍යනායකයන්ට අතපපා යන්න සිද්ධවෙච්ච දුප්පත් දිලිදුු බංකලොත් රටක් බවට අපි පත් වෙලා තියෙන. ඒ නිසා අපි මේ නය බරිින් මිදිලා අප මෙතන හාට යන්න කොහොමද අප රට ගොඩනගාගන්න කොහොමද අපි වැටිලා තියෙන වලෙන් එලියිටේන්නේ හොමද කියලා ලන කොට. අපි විදේශය නය අපි කියනවා නං යම්කිස වියකින් ප්‍රතිවයෝගත කරීම මක් කරන්න කියලා දේශය වශයනුත් අපි ඒක දක්වල දාකත්තේ මොකද කියලා අපි ලෝකෙටයම් පරිවිඩියන් ලබාද යතුවයෙනවා. ඒක වෙනම කොටසක්. හැබැයි ඒක හරහා අවසානදී සිද්ධ වෙන්නේ මොකද ට්‍රිලියන් ගානක ට්‍රිලියන් තුනක විතර මුදලක් සහිත අරමුදලක් වෙච්ච ආයෝජනය කරලා තියෙන සේවක අර්ථසාද කරමුදලට නම් අතති යන්නේ එකෙන් වෙන්නේ. මේ රටේ අන්ත අසරණ අහිංසක කම්කරුවා සේවකය අගේ සිට විදායක ශ්‍රණයේ නිරධාරයා දක්වා. තමන්ගේ ජීවිත කාලය පුරාම දුක්මහල්ස වෙලා හම්බ කරලා අවසාල වශයෙන්. ඒ අර්ථසාද කරමුදලට ඒ බැරකරපු. මුදල පිළිබඳව යම් අවධානමට ලක්වීමක් සිද්ධ වෙලාතියෙන. ඒක තමයි මෙතන තියෙන බරපතල ප්‍රශ්නය. අපි දැන් රනිල් වික්‍රමසිංහ ජනාජිපතිවරයාගෙන් අහන්න හ දන්නේ ඒ කොටස ගැන නෙමෙයි. දැන් අපි හන්නේ මෙම අර්ථසාද කරමුදලෙ කියන මුදල පවා අවධානමට ලක් කරලා. සේවකයෝ ලක්‍ෂංඛ්‍යාවකගේ ජීවිත අවධානමකට ලක් කරලා ඔවුන්ට ලැබෙන්නතින වරප්‍රසාද කප්පාදුවෙන මට්ටමට. මේක පත්කරලා ඔවුන්ගේ මේ නය ප්‍රශස්ති කරණය සඳහා ඒ අදාළ කාර්ය කරන්න තරමට මේ රට බංකලොත් කරේ කවුද. මේ රට මේ ගානට වැට්ටුවේ කවුද. මේ රට හිඟන රටක් බවට පත්රේ කෞුද මේ රට ලෝකයේ රටවල්වලට අත පපා හිඟා කකා යන ගානට මේ රට වැට්ටුවේ කෞුද. මේ රටට දරාගන්න බැරි තරන් මහා නය කන්දක්. රටට ඉතිරි කරලා අදකත් කකුල් දෙක උඩතියාගෙන ශපාන්න එකේ ඉන්න දේශපා ලඥන්ගේ මේ නය ප්‍රශස්තිී කරයට තියෙන දායකත්වයම කක්ද දායකත්වයම කද. එතකොට මේ රට ඇයි මේ වගේ අඩියකට මේ වගේ ආර්ථිකමය අවධානමකට ලක්කුණි. එකක් තමයි මහාපරිමාන කොමිස් මහාපරිමාන කොමිස් ඒ කොමිස් කැහිල්ල කොච්චරද කියනව නම් අපි දැක්කා අපි දැක්කා පහුගිය කාලෙ. එක රාජභක්ෂ කෙනෙක්ට නමක් පටරදි ජිබ්බාමට ලංකාවේ මොනව්‍යාප්‍රතිතය සිද්ධ වනත් සියර දහයක් කොමිස් මුදලක් එතන්ට යන්න වශවෙලා තිබබ. අනිත්්‍යකතමයි මේ රටේ මහා දෙවන්ත ව්‍යාපෘති අරා කෙරච්ච වංා දෂණ වංචා දූෂන්. එතකොට හිතාගන්න බැරිතරම් වංචා දූෂණ ප්‍රමාණයක් මේ රට තුල සිද්ධ වෙලා තින හිතාගන්න බැරිතරම්. ං දෂන ප්‍රණයක් මේ රටසුන සිද්ධල ලාතිනවා අනි පැත්ෙන් ගත්හම මේ රටේ ආර්ථිකට කිසිදු ප්‍රතිලාබයක් ගෙනාපු නැති ජැවන්ත ව්‍යාපෘති ජැවන්ත ව්‍යාපෘති අපි දැක හම්මන්තට රාජපක්ෂ ජාතයන්තර සම්බන්තන ශාලාභ අපි දැක්ක අදටත් මොන කයිය ගැහුවත් ආර්ථිකමය ආදායමක් නොමැති නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුබල හම්බන්තට වරාය ඒවිත රක්නමැයි සමහර දිිශ්‍රික්ක තියෙනවා අතුරුපාරවල් පවා කාපට් කර තියෙන්. අතුරුපාරවල් පවා කාපට් කරලාතියෙන්. ඇයි ඒ හැමේ එකක් කරහාම කොමිස් වංචාව සහ දූෂණය තිබ්බා ඒත් එක්කම බොහෝමයක් කරහා අපිට නැවත කිසිදු ආර්ථික ප්‍රතිලාපයක් අපිට ලැබෙන්නේ නැති දැනකට අපි අල්ු වෙලා තිබ්බා. ඒත් එෙක්කම ජාතික විගන නායතර පැහැලිව පහුගගේ කාලෙ ප්‍රකාශ කර මේ ලබාගෙන තියන නයවලින් සීයට විශාල ගාන. පොත්පත්වල පවා නැහැයි කියල. පොත්පත්වල පවා නැහැයි කියල. එහෙමනම් නයාර්රගෙන හොරාකාපුවා නයාරගෙන හොරාකාපුවා හොයන්න මේ අණ්ඩුුව එකකිසු අවශ්‍යතාවයක් තාමත් ඇතිවෙලා නෑ තාමත් ඇත්වෙලානෑ. අනිත්තක තමයි අධූර දර්ශී තීන්දු තීරණ. අදුරදර්ශී තින්ද තිය. ි දැක්කා නිවල් කබ්රාල් හිට මහබැංකු අධිපතිවරයා ඇයිංගලෙන්න් පොඩි කාලකට කලින් ොර් මිිය පන්සියක විතර. ප්‍රමාණයක් ස්වරිය බැඳුම් කර සඳහා විදේශයස්වරය බැඳුම් කර ප්‍රමාණයක් සඳහා අපි දැක ො මිිය පසියකගේ මුද මුද හැරිය. ඒ තමයි රටේති චන්තිම ඩොලටික. ඒත් ඩොලන්ටික කිසිදු. අත්තනෝමතිකා ආකාරයෙන් ගත්ත තීරණයක්ද තමයි මේ ලංකාවට ි ගන්නන ගන්නව අවශ්‍ය ඩොලල් ප්‍රමාණය නැතුණේ ගෑස්ික ගෙන්න්න ගන්න බැරිුණේ. මෙරට විදුලි ඇන හිටියේ. එතකොට මේ වගේ අධූරදර්ශි තීන්දු තීරණ ගන නාවක්. ගණ නාව මේ ආර්ථික අර්බුදියට මේ රට පත්වන්න රට ලක්කරන්න හේතුවෙ ලා තියනවා එහෙමනම් අප යහනවා ජනාධිපතිවරයාගේ රනිල් වික්කණ සිංහ මහත්මගෙන් අපි යහනවා දැ මේ සේව කර්ථසාද කරමුදලට අත තියලා. මේරට අහිංසක කම්කරවාගේ සිත විදාායක ශ්‍රණයේ එ සේවකයා දක්වා නිලධාරිය දක්වා. ජීවිත කාලයපුරා කමුරල කමුරලා උපයා ගන්න ය අර්ථසාද කරමුදලෙ. මෙ නය ප්‍රශස්ති කරණය කරන්න ඔය තරම් වුවමනවත්තිබෙන තමුන්න ඇහලට. ඇයි මේරට හොරාකාපුන්ගෙන් ඒ හොරාකාපු සල්ලි ටික. නැවත, අත්පත් කරගන්න කිස්සදු අල්ප මාත්‍රයක අවශ්‍යනාවයක් නැත්තක අල්ප මාත්‍රක අවශ්නාවයක් නැත්තිකෙන. ඇයි ඒහම වෙලාතිෙන්. රනිල් වික්‍රමසිහ යැපෙන්නේ ඒ හොරරලෙං හිද. රනිල් වික්‍රමසික නැත්ව වෙන්නේ ඒ හොරරැලෙග හින්ද. අනේ නිසා තමයි ඒකලට කිසිදු ඕනකමක් නැත්තේ. ඒ වෙච්ච ඒවෙච්ච හොරකන්තිික ඒවෙච්ච දූෂනෙටික ඒ වෙච්ච වංචාටික කොමිස් යි ලිටික ඒ ගත්ත අධූරදර්ක්ශී තීරණ නිසා වෙච්ච සන්තසිය ගැන නැවත්ත විර විමර්ෂණයක් කරලා ඒ දේවල් රටට ගැන් ගෙනාපු අය පොත්තලුවත් සටහන් කරන්න නැතුව නැතිවෙලා තියෙන වනං අස්ථානගත වෙලා තියෙනවනම් ඒ ගැන විගරනකාර්යාලය කියනවනක් හැබැයි ඒ ගැනවත් වගේ වගක් නැතුව අදමෙන කොඩින්නේ මේ නිසා කියන කාරනය අපිට බො පහැදිලි එනිසා අපි කියන්නේ අහිංසක දුප්පත් සේවකයන්ගේ කම්කරුවන්ගේ සේවක අර්ථසාහධ කරමුදලට අතතියන්න ඔච්චන සෑල්සුම් සහගතව කටයුතු කරන්න පුළුවන් නං මේ රටේ හොරාකාපුේ මහා දනස්කන්දය නැවත රටට ගෙන්න්න කටයුතු කිරීමේ වගකීම පැහැදිලියෝම මේ රටේ ජනාජපතිව රයාට තියනවා. හැබැ අපි දන්නවා ඒක වෙන්නේ නෑ කියර. ඉ න අනිත්තකදමයි. ඇයි රාජපක්ෂලා මේ නය ප්‍රශස්ති කරණය පිළිබඳව විවාදය මගෑනිී. රාජපක්ෂල දන්න රෙද්දක් ඇඳගෙනන්න බෑ මේ රටට කරපු විනාසය. රට වට්ටපු තැන. මේ රට වලපල්ලට යවපපු උන්ටැවිල්ලා මේ පෙත්්ටියේ අන්තිම නේ ගහන තැනෙනන්න උන්ට පැරවුුණ. එනිසා රාජපක්ෂ නඩේ එක මනෙක් ඒද ල්ලිමේ තු ටෙන්නේ නෑ. එන්නේඒ රක්නමයි අපි දැක සමහර පක්ෂ නායකර ටියෙත් නෑ. ඇ අපි කියන ඔය පක්ෂවැට. තමුන්ට රටගැනමීට වැඩවක්ක මක්තියෙනටවශ්්‍යයෙන්. කයිය ගැහුවට වැඩක් නෑ. ලොකු ලොක ටෝක් දුන්නට වැඩක් නෑ. රටගෙන හඩවැටන වැඩක් නෑ. හොතු පෙරබර ඇඩුවට වැඩක් නෑ. හැබැයි රටමෙනුවෙන් ඉන්න ඕන ොහොතේ රටවෙනුවෙන් හිටගන්න ඕන තැන හිටගතයුතුයි කිය කාරණේ අපි කොයිු පක්ෂෝල්ටත් මදක් දෙන්න කැමති. එනිසා මේ වෙන ගොට අපිට තේරෙන්නේ. රටේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි තියෙන්නේ. එකක් තමයි රටේ ජනතාවක පැත්තකට වෙලා ඉන්නවා. අනිත් පැත්තේ ඒ රටේ ජනතාවට වෙන කරන දේශපාල පක්ෂ රැජි ැතියෙන.ඒ අතරතුළ යම් ජනතවාද දේශපාල පක්ෂ නැහැ කලපිට කියන්න බෑ. මේ ප්‍රශ්වලද ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න දේශපාල පක්ෂණ හැකිකලටි කියන්න බැ. හැබැයි ඒ දේශපාල පක්ෂලල්ට දේශපාල න්‍යාපත්‍ර ඇතිෙන්න්න පුළුවන් හැයි නමුත්? නතාව වෙන් කටයතු කරන්න මි ක්ෂි තුේෙනවා. හැයි සමස්ත ආණ්ඩුව පොහොට්ටුව අල්ලියා ය ඔක්කෝම නඩ එකතු වෙලා කරන්නේ ජනතා විරෝධී ක්‍රියාවකට එකතු වෙලා ඒ මල්ට අතගනක තමයි මේ වනට ක්‍රියාත්මක් කල තිය. ැන් ියම වැඩේන දැං රණෙල් වික්කම සික නාජපතිවරයටට මහබැම් කොහරාහලකි වෙකවුද. රනිවික්‍රම සිල ජනාාජපතිවරයාට මහබැම් කොහරක චෝදනා කරෙකවු්. එවකට පොහොට්ටුව. පොදජල පෙරමුණ හෝකිවේ කෑගැහුවේ ඔය හැමදේම කරයි. ඒවලද නැගුවේ යිට පොද්ජල පරමුණ. බැඳුම් කර හොරා කිය ලැකිවවෙේ කවුද ඒත් යා ලම තමයි. මේ රට වැට්ුව ක ලකිවවෙ කවද ඒත්තිව පොහෝුවම තමයි. ඒත් එෙක්කම ආර්ථිකේ විනාස කරා ක ලැකව කවද ඒත්ඒේ පහොට්වුවම තමයි. අනි පැත්ෙන් වලිවිිකරන් සිංහට වැඩබැරි ටාසන් ක ලකවවෙ කුද ඒත්වයි පෝටුවම තමයි. හැබැයි ඒ ඔක්කොම කිය පෝ. පොටතු ප හ මි ටික අන්න සෙනසුරාද ගිහිල්ල දෙනවා රනිල් වික්‍රමසිංහට මේරටේ ආර්ථිකේ ගොඩගන්න පුළුවන්, ආර්ථිකය ගැනතියෙන එක්ම හොඳම කෙනාවයා තමයි මොනේදයනෙක්කෙනනවයා තමයි. ඔයා මේ වැඩේ බාරගන්න කියන. දැන් ආර්ථිකේ සම්බන්ධ තීන්දු තීරණ ගන්න සියල්ලු බලතල දෙනවා. කාටද උම්ම බැඳුම් කර හොරා කියපු කෙනාට. උම් මහබැංක හොරා කියපු ෙනට. උම්ම රටවැට්ටුවයි කියපු කෙනාට. උම්ම ආර්ථික විනාශකරපු කෙනයි කියනෙන. උම්ම වැඩබැරි ටලාසන් කියපු කෙනට. එහෙමනම්. එදා වැඩබැරි ට්‍රාසන් අද වැඩ පුළුවන් වුණේ කොමත් මොකෝ ත්‍රයිමාසික පුහුවට කිහිල්ලවෙල. නැත්ත මෝකර නේවාසික පුහුණුවක් කල්ල කොම දෙච්චනමෙන් මේ රටයි මිනිස්සු එක්සත් ජාතික පක්ෂය එක ආසනයකට බැක්සුවේ. ඔන්න අසාර්ථක වෙච්චනි සයි වෙලාව. යහපාලන අසාර්ථ වෙච්තනි. එහෙම එකආසනයකට බස්සලා ගෙදරයවපු පක්ෂය නායකයක්. ඊට අවුරුද්ධකට ගහමාරකට පස්සේ කොහොමද සමස්ථ ආර්ථිකයම ගොඩදාගන්න පුළුවන් ආර්ථික ඔස්ථර් කෙනෙක් කියලා නැවතනි පැත්තෙෙන් මේ කට්ිය කිය එනිසා බොහොම පැහදිි ආදරණය අම්ම තාත ලබ කියන්නේ. මේ දේශපාලන සූදුව. මේ දේශපාලන ක්‍රීඩාව හොඳර තේරුන්ගන්න. මොකද මේ කිසි කෙනෙක්ට රටකෙන හැකිීමක්නේ මෙ කිසි කෙනෙක්ට රටගන තැකීමක් නෑ. මෙ කිසි කෙනෙක්ට රට ගොඩදාගන්න ඕනකමක් නෑ. මුන් සියලු දෙනා බලන්නේ මොකක්ද. මුන් සියලු දෙනා බලන්නේ තමන්ගේ බලය තහුරු කරගන්නන්නේ කොහමද. තමන්ගේ බලය සුරක්ෂිද කරගන්න කොමද. තමන්ගේ බලය ස්ථාවර කරගන්නන්නේ කොහමද. එච්චනයි වැදගත්තයෙන්. එතකොටයාට රටවත් ජාතියවත් ආගමවත් ආර්ථිකයවත් ජනතාවවත් එයාට තුත්තු දෙකට වටින්ෙ නෑ. එනිසා මෙතර බොහොම පැහැදිී කාරනාව. පිවරරිගන්න ඕනේ ජනතතාවාදීවෙන්නේ කෞුද ජනතාව විරෝධී වෙන්නේ කවුදු කියලා. එහමනං එච්චර දේවල් කියපු රනිල්ිවිකරම සිංහ අද වෙනකොට ඔයමටමට උස්සල යන කරමට මේ මිනිස්සුන්ගේ මොලේ මැරි ලැවතෙපදි කියන්නටන්. හැබැයි නිසා පටි තමත් පහැලි. නිසා මෙ සියලු දේවල් මැද්දෙ වෙරදරන්නේ සියලු දෙවල් මැද්දෙ වෙරදරන්නේ මිනිස්සුන්ගේ හඬ නහට කරන්න. එනිසා අද වෙනකොට මෙ සියලු තත්ත්වයන් ජනතාවට අනාවරණය කරන්න? සියලු තත්වයන් ජනතාවට හෙළිදරව කරන සියලු තත්ත්වයන් ජනතාවට සම්ප්‍රේක්ෂණය කර. මේරට ඒ ජනමාධ්‍යයතන නිහට කරන්නයි දැම් මේ වෙනකොට ආණ්ඩුවඩ අවශ්‍ය ලාතියෙන්. ඇයි දන්නවා ජනතාව අන්දවන්න නං මාධ්‍ය නිහට කරගන්න අවශ්‍යයි කියල. මොකද ජනතාවට තොරතුරු ගෙනියන්නේ. ජනතාවට ඇත්ත කියන්නේ. ජනතාව අවධි කරන්නේ. මේ මොහොත් ඒ මේරට සක්ක්‍රිය කටයුත්තක් කරන්නේ මාධ්‍යායතන. නේනිසා මයි විකාශන අධිකාරී පනත වගේ තුට්ටු දෙකේ මර්ධනකාරී පනද්‍යනල්ලා මේ රටේ සත්‍ය තොරතුරු ජනතාව දැනගැනීම වාරණයට ලක්කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න එසයි ොහොම පහැදිල කේෙන ආ්ඩුවට මිනිස්වන්දන්නවත් මෙ රට තෞදුරටත් වනාස කරන්නවත් අපි කකිසිදෙක් විඩක් ලබා දෙන්නේෙ නෑ. එනිසා ජනතාවට කියනවා අවදියෙන් ඉන්න මේ රනිලි ක්‍රම සිංහ ලගේදවත්තත් රජපක්ෂණ අඩේවත්. මගේ අපගේ බදල යක්ක්නමයි ඔබේයි මගේ මාත්‍රභූමිය ගැන ප්‍රශ්නයක්. ඔබේ මගේ රටගැන ප්‍රශ්නයක්. ඔබයි මගේ දරුවගේ අනාගතය ගැන ප්‍රශ්නයක්. එනිසා අපිට තියෙන රට අපි රැකතයුතුයෙනවා මේ රටරැකගන්න ඕනේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට වඩා මේ රකතුලයි දලා මේ රටේ සාරයවරාබීලා රට මේ මළමිනිියක් බෝඩ පත් කරන මේ රටේ සාරයවරාබන මේ මගමරුව වගේඉන්න. ාලකන්නේ අමන දේශපාලන නඩෙන් කියට කාරණෙ. ඒ සඳහා අපි අක්කන්්ඩව පෙළ ගැහෙනවා අකන්්ඩවාපී ජනතාවත්තක්ක හිටගන්නව කියන කාරණය පැදිලි ප්‍රශන හොමස. ලක්තෙරණ පූර්තකට ඒහා කියර වටගෙනකෙ කුමමාක්.